ලංකාබිමානි ලේන් කඳුලින් දහදියෙන් ජීවිතය ජයගත් දිරිය මිනිසුන්ගේ කතාව සෑම ඉරිදා දිනකම FM 91.7 91.9 න් පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවයේ අයිබුවන් ඉරිදා විවේකී දවසේ ඔබ අප හමු වෙනවා ලංකාබිමානි සමගින් ඔබට අපට විවේකයක් ලැබුණට ඒ විනාඩියත් වටින බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් එවන් අය ගැන කතා බහ කරන්නයි ලංකාබිමානි ඔබ අප හැමදාමත් හමු වෙන්නේ. සුවිශේෂී චරිත රාශියක් එක්ක අප මේ පිළිබඳව කතා බහ කරා. අදත් ලංකාබිමානි තුලින් එවැනි සුවිශේෂී පුද්ගලයෙකුටයි ඔබට අපට කතා කරන්නට ආරාධනා කළේ. ඒ තමයි ආචාර්ය කිෂු ගෝමස් මහතා. අයිබුවන් ඔබතුමාව පිළිගන්නවා සුබෝදැසනක් කියලා. අයිබුවන් සුජාත සුබෝදැසනක් ඔබට සහ සිලු වසන්නන්ට. ඔව් විශේෂයෙන්ම සම්මානිත ප්‍රධාන විධායක නිලධාරී කියලා තමයි ඔබතුමා ක්ෂේත්‍රයේ බොහෝ දිනක් මාධ්‍ය කතාබහ කරන්නේ. ඒකට විශේෂ හේතුවක් තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ගැන කතාබහ කළාම ඒත් එක්කම මාධ්‍යත් ඒ පිළිබඳව කතාබහ කළාම ඔබේ මේ නමට ඈඳෙන මේ තනතුරු පිළිබඳව අමුතුවෙන් අපිට කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි ලංකාබිමානි අද දවසේ අපේ කතාබහට ඔබ එකතු කරගන්නේ. මෙහෙම හිතුවොත් අපේ රටේ ජනතාව ඔබ ගැන මෙහෙම හිතනවා. හැබැයි ඔබේ හිතෙත් ඔබ ගැන අදහසක් තියෙනවා. ඔබ කොහොමද අද ඒ කතාබහ අපිට කියන්නේ? ඔව් සුජාත පැය භාගය අපිට කතා කරන්න තියෙන නිසා කෙටි කරන යුතුයි. ඔව් මං ගැන කියනවා නම් මම හිතනවා මම ආපු ගමන තුළ මං වෙනුවෙන් නෙමෙයි රටේ තරුණ පරපුර වෙනුවෙන් යම්කිසි පාරක් කපපු ඒ පාර තුළ ඒ අයව නිවැරදිව මෙහෙවන්නට මා විසින්ම ලෝකේ තරණය කළා හොයාගත්ත සිද්ධාන්ත එයාට කාවද්දලා රට නිවැරදි දිශානතියට අරගෙන යෑම වෙනුවෙන් නොයෙකුත් අංශවල එකාංශයකට සීමා නොවී නොයෙකුත් අංශවල පෙනී හිටිමින් අවවාද උපදේශනය සහ ඒ මාර්ගය පෙන්වීම කරන මගේ ජයග්‍රහණවලට වඩා අනිකාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙලා ඉන්න පුජ්‍යලෙක් හැටියට කෙටින් කියනවා නම් ඒ විදිහට හඳුන්වන්න කැමතියි සයා. ඔව් දැන් අපේ රටේ පුද්ගලයෙක් මොකක් හරි සම්මානයක් ගත්තාම ඒ ගැන කතා බහ කරාම මුලින්ම හොයනවා මෙයා කොහෙද ඉස්කෝලේ ගියේ කොහෙද දන්නේ ගම. අපි ඒවත් හොයලා බලමු නේද? ඔව් මෙහෙමයි මම ඉපදෙන්නේ මාතර දකුණේ. ඒකට හේතුව ව්‍යාපාරිකින් බොහොමයක් අපේ රටේ මාතරින් ආපු අය. එහෙම ඉතිහාස පිළිස්සනකොට ඒ වගේ අපිට පේනවා. නමුත් මගේ දේ ඊට ටිකක් වෙනස්. මම මගේ තාත්තා මොරටුවේ කොළඹ හැදුණු වැඩුණු පූජලයක. ඉතින් ඔහු යනවා මාතරට ඔහුගේ ව්‍යාපාර පටන් ගන්න. එහෙම ගියාම මගේ අම්මව මුණ ගැහෙනවා. දෙන්න කසාද බඳින්න තීරණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මං ඉපදෙන්නේ මාතර. පුංචි කාලේ මම මාතර පාසල්ලකට ගිහිල්ලා ඊට පස්සේ මාව නැවත මොරටුවට අරගෙන එනවා මගේ බාප්පා විසින් තාත්තගේ මල්ලි විසින්. ඔහු ඇවිල්ලා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතාමත් ඉහළටම ගියපු මනෝවිද්‍යා කථිකාචාර්යවරයෙක් ලංකාවේ එක කවකවානුවක හිටපු හොඳම මනෝවිද්‍යා කථිකාචාර්යවරය සහ මහරගම ගුරු විද්‍යාලෙ හිටපු විදුහල්පති ඊට පස්සේ ලෝකේ රටවල්ගේ SLBC ගෝමස් ලක්ෂ්මන් ගෝමස් කියලා තමයි ඔහු හඳුනගන්නේ. ඉතින් පිටරටවල් දෙකකත් විශ්වවිද්‍යාලවල උසස් තනතුරු දැල්ලා අවසානයේ නැවත වතාවක් ලංකාවට ඇවිල්ලා තමන්ගේ පාසලේ විදුහල්පතිවරයා වෙන්න තියෙන කැපවීම ආසාවකට වඩා එහෙම වෙලා මුරුටු වේලස් කුමාර විද්‍යාලයේ ඔහු විදුහල්පතිවරයා වෙනවා. නමුත් විදුහල්පතිවරයෙක් වුණාම රටේ දේශපාලකයන්ට පුළුවන් වෙන වෙන තැන්වලට මාරු කරන්න. ඉතින් ඔහුගේ අකමැත්තෙන් අවසානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට වැඩ බාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි පසුබිමක් තියෙන පුජ්‍යලෙක් තමයි මාව හදන්නේ සුජාතා. එතකොට මම මාතර ඉපදුනාට මගේ අධ්‍යාපනයේ හොඳම කාලේ මම ගෙවන්නේ මගේ බාපත් එක්ක. එතකොට ඔහු මං කිව්වා
මනවිද්‍යා කථිකාචාර්යවරයෙක් උපදේශකයෙක් කියලා. ඉතින් මගේ කාමරේ තිබුණා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් සිංහල සහ ඉංග්‍රීසියෙන් ලියවුණු පොත් 2000ක් විතර. ඉතින් ඔහු මට නීතියක් දාලා තිබ්බේ ඒක කියවන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මගේ ගමන. ඉතින් ව්‍යාපාර නායකයෙක් හැටියට මාව පරිවර්තනය වෙන්නේ මේ පාසල් කාලයේ සහ පාසල් කාලය ඉවර වෙච්ච ගමන්ම මහමගදී හමු වෙන ඉතාමත් පෞරුෂත්වයක් තියෙන ලස්සන වාහනයක් එලවගෙන යන ලස්සන ටයි එකක් දාගෙන ඒ පුජ්‍යලෙක්ක දැකලා ඔහු ගැන හොයන්න අරගෙන ඒ තුලින් තමයි අහඹු ලෙස මම අලෙවිකරණයට යොමු වෙන්නේ. ඉතින් ඒ ආපු ගමන තමයි මාව මේ කිෂු ගෝමස් වලට පරිවර්තනය කළා තියෙන්නේ. ඒ ආපු ගමනට මූලාරම්භයේද කොකාකෝලා ආයතනයේ අලෙවිකරණ නිලධාරියෙක් විදිහට කටයුතු කිරීම. ඔව්. ඉතින් ඒවකට සුජාතා කොකාකෝලා ආයතනය කියලා කියන්නේ මේ ලංකාවේ අද කොකාකෝලා ආයතනයේ තියෙන තත්ත්වයට වඩා දැඩි ජනප්‍රියත්වයක් තිබුණු වකවානුවක්. අද වෙනකොට මේ පැණිබීම සෞඛ්‍යමය හේතුන් නිසා සමහරක් ජන කොට්ටාශ ප්‍රතික්ෂේප කරන කාලයක්. නමුත් ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කාලේ පැණිබීම එහෙම නැත්නම් ඒ ආයතනය විසින් මාකට් කරපු ඒ අලෙවි කරන්නට යෙදුණු ඒ භාණ්ඩ මිනිස්සු හොඳින් වැළඳගත්තා. ඒ වකවානුවේ ඒ සමාගමට තිබුණු ආකර්ෂණය සහ ඒ කර්මාන්තය තුළ තිබුණු ආකර්ෂණය නිසා මාව එතෙන්ට ආකර්ෂණය වුණා. ඉතින් ඒකත් ඇමරිකානු බහුජාතික සමාගමක කොටසක් හැටියට තමයි ලංකාව පවත්වාගෙන ගියේ. ඉතින් මට අවස්ථාව ලැබුණා පිටරටියන් සමග වැඩ කරන්න. පකිස්තානුවන්, ජර්මානු ජාතිකයන්, ඇමරිකානුවන් ඒ වගේ ඈත් එක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අර ඉතාමත් තරුණ කාලෙක මම රැකියාවට යොමු වෙන්නේ අවුරුදු 18 හැමාරේදී. අවුරුදු 19 හැමාර වෙනකොට මට හැකියාව ලැබෙනවා විදායක ශ්‍රේණියට උසස් වෙන්න. පාරේ පැය භාගයක් හිටගෙන ඉන්න ඕනේ කාර් එකක් දකින්න. ඒ වකවානුවේ අවුරුදු 19 හැමාරේදී මට හැකියාව ලැබෙනවා කාර් එකක් ලැබෙන මට්ටමේ රැකියාවේ උසස් වීමක් ළඟා කර ගන්නට. ඉතින් මහන්සි වෙලා අපි කතා කරන ව්‍යවහාරික භාෂාවෙන් කියනවනම් කට්ට කාලා අදත් කට්ට කනවා. එදා විතරක් නෙමෙයි, මං ආසයි ඒකට. මොකද එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. මොකද නවීන ලෝකය තුළ අපි නොයෙකුත් සංකල්ප ගැන කතා කරනවා. හාඩ් වර්ක් කියලා දෙයක් නැහැ කියලා කියනවා, ස්මාර්ට් වර්ක් කියලා කියනවා. ඉතින් වචන සිංහලට පරිවර්තනය කරන්න අවශ්‍ය නැහැ, අපේ අසන්නන් සීලෝ දෙනා අයෝ දන්නවා. නමුත් කට්ට කනවා කියන එකෙන් අදහස් කරන්නේ අපි ඒක පාවිච්චි කරන්න හැමතිස්සෙම මහන්සි වෙලා වැඩ කළ යුතුයි ජීවිතේ ජය ගන්න නම් කියන එක. ඉතින් ඒ කට්ට එදත් කෑව අදත් කනවා. එදා කෑවේ මං වෙනුවෙන්, අද ඒ කට්ට කන්නේ මගේ එවුන් වෙනුවෙන්. සුජාත, ඔව් ඒක සතුටුයි. දැන් එහෙම හිටපු ඔබ තමයි ප්‍රථම වතාවට කියන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන බහුජාතික සමාගමක ලාබාලතම ඉහළම තනතුර හොබවන්නේ. ඔව්, ඒක සුවිශේෂී. මට වයස අවුරුදු 34 ඉවර කරපු ගමන් තමයි ඇමරිකාවේ අති ප්‍රබල එනර්ජි සෙක්ටර් එකේ නැත්නම් බලශක්ති අංශයේ ලෝකයේ රටවල් 188ක ව්‍යාපාර පවත්වාගෙන යන ෂෙව්රෝන් කියන සමාගමට මම සම්බන්ධ වෙන්නේ ඊට කලින්, ඊට වසර දෙකහමාරකට කලින්. නමුත් වසර දෙකහමාරක් ඇතුළත මට හැකියාව ලැබෙනවා හිටපු ඇමරිකානුවන් විසින් හොබවපු ඒ තනතුරට යන්න ඉතාමත් ලාබාල වයසකදී. ඒක තමයි මේ වාර්තාවක් බවට ප්‍රකාශ කෙරුවේ සහ මාව ඒ වාර්තාව බිඳු පුජ්‍යල හැටියට හඳුන්වන්නේ. ඉතින් ඒ සමාගම එසේ මෙසේ සමාගමක් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය වගේ එකහමාරක් විශාලයි ඒ සමාගමේ ප්‍රමාණය, පරිමාව. ලංකාවේ ආර්ථිකය අද ඩොලර් බිලියන 80ක වගේ ප්‍රමාණයට පසු බැසලා තියෙන්නේ. ඒ සමාගමේ පිරිවැය පිරිවැටුම ඩොලර් බිලියන 125යි. ඉතින් එවැනි සමාගමක ඒ මුල් පුටුවට රැකියාව ඒ වෘත්තිය තුළ යන්න පුළුවන් උපරිම මට්ටමට යෑමට හැකිවීම මට පුජ්‍යලික ජයග්‍රහණයක් වගේම ශ්‍රී ලාංකික සීල දෙනාටම ලොකු ජයග්‍රහණයක්. සුද්ධන්ට විතරයි කරන්න පුළුවන් කියලා ශ්‍රී ලාංකිකයන් විසින් එවකට හඳුනාගත්ත ඒ දේ
නැහැ ශ්‍රී ලංකිකෙක්ට සුද්දෙක්ට වඩා ඇමරිකානුවෙක්ට වඩා හොඳින් දක්ෂ ආකාරයෙන් ඊට වඩා ප්‍රතිඵල ගේන විදියට මෙහෙවා ගැනීමක් කළ හැකි සහ පෙරලියක් කළ හැකි කියන එක ඔප්පු කෙරුවා. ඉතින් ඒක තමයි මට තියෙන තෘප්තිය මේ සුජාත. ඔව් අපේ රටෙත් එහි නම බොහොම ජනප්‍රිය වුණා. ඔව් ඒකත් එක්ක ජනප්‍රියත්වය ඉබේම වගේ ලැබුණා. එතකොට ඇත්තටම ජනප්‍රියත්වය කියන එක ගැන කතා කරනවා නම් සුජාත අවුරුදු මම කිව්වේ 19 හැමාරෙදි මට කාර් එකක් ලැබෙන වාහනයක් වාහනයක් ගෙව ඒ විදිහට ලැබෙන රැකියාවක් මට ලැබුණා කියන එක. ඒ කාලේ මම ජනප්‍රියයකට හේතු වෙන්නේ මම ඒ කරපු රැකියාව තුළ අනුග්‍රහයක දැක්වීම, එතකොට නොයෙකුත් අලෙවි ප්‍රවාදන වැඩ, ඇඩ්වර්ටයිසිං පැත්තෙන් ඒ වගේ රැකියාවක් තමයි කෙරුවේ. ඉතින් එතකොට මට ලංකාවේ ඉන්න ජනාධිපතිවරුන් වගේම පාසල්වල කුඩා දරුවන් එක්කත් ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. මට මගේ මතකය දීව යන ඔබ මේ කතාව ප්‍රශ්නේ මගින් අහපු නිසා එවකට රටේ ජනාධිපතිතුමා හැටියට හිටපු ආර් ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව ඒ පාතාගෙන යන කාලේ මට හැකියාව ලැබෙනවා එතුමත් එක්ක ඍජුව වැඩ කරන්න. උදේ 3:00 එතුමා නොයෙකුත් විමර්ශනයන් වෙනුවෙන් අධීක්ෂණය වෙනුවෙන් එතුමා එනවා. සුදු සරම ඇඳගෙන, සරම පොඩ්ඩක් උස්සගෙන, මොකද මඩ එක එක දේවල් තියෙනවා, බාධක තියෙනවා. ඒ වෙලාවේ කතා කළා මාව හඳුන ගන්නවා කොහොමද පොඩි මෑන් කියලා. මට එතුමා විසින් නමකුත් දානවා. මොකද සමාගම් නියෝජනය කරමින් ඔහු එතුමා සමග මීටිංස් වලට යන ලාබාලතම පූජ්‍යලයා මම. ඉතින් ඒක නිසා ඉතින් ඒ එක්කම පාසල් වල ක්‍රීඩා උත්සවයක් වෙන්න පුළුවන්, ක්‍රිකට් මැච් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් උත්සවයක් වෙන්න පුළුවන්. ඒ අයට අවශ්‍ය සහයෝගය දෙන්න, නුමිලේ බීම දෙන්න, ඒ වගේ දේවල් වලට සහ ප්‍රවර්ධන කටයුතු වලට මම සහභාගී වෙලා තියෙනවා. ඉතින් අර ඒ කාලින් අම්මා මම මාධ්‍යත් එක්ක වැඩ කෙරුවා. මොකද කොහොමද ආයතනය කියලා කියන්නේ නොයෙකුත් අංශවලට අනුග්‍රහ දක්වන සමාගමක්. නයිට් ක්ලබ් එකේ ඉඳන් උදේ 5-star හොටෙල් එකක තියෙන කොෆි මෝනින් කියලා ඒ කාලේ හරි ජනප්‍රිය ඉවෙන්ට් එකක් තිබ්බා. මේ හැම දෙයකටම මම සහභාගී වෙලා මාධ්‍ය තුල මාව හැමතිස්සෙම දකින්නට ලැබෙනවා. ඒ කාලේ එච්චරම ටීවී තිබුණේ නැහැ. ටීවී ආපුම කාලේ වගේ, මුල් කාලේ වගේ. නමුත් පත්තරවල සහ නොයෙකුත් මැගසින්ස් වල ඒ වගේ දේවල් මගේ නම ගියා. ඉතින් ඒ කාලේ මම ඇති කරගත්ත සම්බන්ධතාවයන් සහ ඉන් පසුව කරපු දේවල් මත තමයි මේ බ්‍රෑන්ඩ් එක ගොඩ නැගෙන්නේ. ඉතින් දැන් වෙනකොට කියන්නේ දැනට අවුරුදු 15-20 කාල සීමාවේ ඉඳන් මම නොකරන දෙයක් නැති තත්යකට මාව හසුරුවාගෙන තිබෙනවා. ඒ හැම දෙයක්ම කරන්නේ මම පිළිගන්න සංකල්පයක් තියෙනවා, සිද්ධාන්තයක් තියෙනවා. ඒ සිද්ධාන්තය තමයි සුජත අර ලොවින් එකෙක් එක් දෙයකට වේ සමත කියන ඒ වැකිය උද්දුත පාඨය හෝ මොන විදිහට අපි ඒක හැඳින්නුවත් මේක අපේ දියුණුවට, අපේ රටේ දියුණුවට බාධාවක් වෙලා තිබෙනවා. මම කියන්නේ නෑ සෑම පුජ්‍යලෙක්ටම එක දක්ෂතාවයකට වඩා පිනුම් ගහන්න පුළුවන් දක්ෂතාවයන් තියෙනවා. එසේ මෙසේ දක්ෂතාවයන් නෙමෙයි. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න කාලය තුළ සමාජ විරෝධී නොවන, නීතියට පටහැනි නොවන, සමාජයට යම්කිසි පණිවිඩයක් ලැබෙන සහ අනික් කාට යම්කිසි පාඩමක් ඉගෙන ගන්න පුළුවන් හොඳ දේවල් සියලු දේකට තමන් සහභාගී වෙනවා නම් ඒ තුලින් තමන්ගෙන් උපරිම වැඩ ගන්න ගමන් අනිත් කෙනාටත් යම්කිසි උද්දීපනයක් ඒ තුලින් ළඟා කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ දේ කළා තමයි අද මම මේ විදිහේ බ්‍රෑන්ඩ් එකක්, ඒ කියන්නේ මිනිස්සු අතර ඉන්න, මිනිස්සු කැමති, ආදරය කරන, ගරු කරන, මිනිස්සුව හඳුනා ගන්න පුජ්‍යලෙබ් බවට පරිවර්තනය වෙලා තියෙන. ඉතින් මම හිතන්නේ මිනිස් එක්ක හැටියට අවසානයේ අනිකා විසින් Tamanට දෙනේ ආදරය
ගෞරවය ඒ පිළිගැනීම තමයි ජීවිතයේ තෘප්තිය. ඔබතුමාගේ ෆේස්බුක් පිටුවට ගිහිල්ලා බැලුවොත් ඒ පිළිබඳව අපිට මනාව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. දැන් මේ කතාබහ අපි ඔබතුමාගේ මේ ව්‍යාපාර කළමනාකාරීත්වය පිළිබඳව වැඩිදුරටත් කතා කරොත් ඔබගේ උසස් අධ්‍යාපනය පිළිබඳවත් කතා නොකරම බෑ. ඔව්, ඒකත් හරි අමුතු දෙයක් සුජාත. දැන් සාමාන්‍යයෙන් අර මම කිව්වේ ලෝක වාර්තාවක් එක්ක අර තනතුර ලැබුණා කියලා. එතකොට ඒ වෙනකොට මට තියෙන එක ඩිග්‍රී එකක් පමණයි සුජාත. දැන් අද ළමයි ගත්තාම ළමයි ඩිග්‍රී එකක් ඉවර කළා තවත් ඩිග්‍රී එකකට යනවා. ගොඩාක් ක්වොලිෆිකේෂන්ස් එකතු කරගන්නවා. අධ්‍යාපන සුදුසුකම්, නමුත් ඒ දැනුම යම්කිසි දෙයකට පාවිච්චි කළා ඒ තුලින් වටිනාකමක් නිර්මාණය කරන්න අවශ්‍ය කුසලතාවයන් ඒ අයගේ ළඟ නැහැ. ඉතින් මම මගේ අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය මම නිම කරන්නේ ගණිතමය අංශයෙන්. මට කැම්පස් යන්න ලකුණු මදි වෙනවා. ඉතින් කැම්පස් යන්න උවමනාවකුත් තිබුණේ නැහැ. මොකද මම ග්‍රවුන්ඩ් එකේ දවසට සාමාන්‍යයෙන් පැය 8ක් වගේ වැය කරපු පුජ්‍යලෙක්. ක්‍රීඩාව තමයි මගේ. ඔබතුමා ක්‍රීඩාවල නුජ්ජාග්‍රහණය කරලා තියෙනවා. ඔව්, ජාතික මට්ටමේ මල්ල ක්‍රීඩකයෙක්ම හිටපු මීටර 110 කල්ලු පැනීමේ ශූරයා ලංකාවේ කොළඹ අවුරුදු 5ක් දිගටම මාව පරද්දන්න කෙනෙක් හිටියේ නැහැ. අදටත් මා ස්පයික්ස් දාගෙන ඇත්ලීට් කෙනෙක් විදිහට අදටත් දුවන පුජ්‍යලෙක්. ඉතින් ඒවත් එක්ක මට එහෙම යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ මම වැඩ කරන්න පටන් අරගෙන වැඩ කරන ගමන් මගේ මාකටිං ඩිග්‍රී එක මම කම්ප්ලීට් කරනවා. ඉන් පසු මම MBA එක මාස්ටර්ස් මම කරනවා පශ්චාත් උපාධිය. ඉන් පසුව මම ආචාර්ය උපාධිය දක්වා යනවා. ඉතින් ආචාර්ය උපාධි දෙකක් මේ වෙනකොට තිබෙනවා. ඉතින් මේකේ තියෙන පණිවිඩය තමයි කෙනෙක්ට අධ්‍යාපනයෙන් පමණක් ජීවිතේ ජය ගන්න බෑ. අධ්‍යාපනය තමන්ට කොතරම් තීව්‍රව ප්‍රබලව අගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පාවිච්චි කිරීමට අවශ්‍ය කුසලතාවයන් නොමැති නම් ඒ පුජ්‍යලයට ජයග්‍රහණය කරන්න බැහැ. ඉතින් මම අධ්‍යාපනය වගේම ඒ කුසලතාවයන් වර්ධනය කරගත්ත පුජ්‍යලේ කියන එකට හොඳම උදාහරණය තමයි එක ඩිග්‍රී එකක් එවකට තිබුණු මට ලෝකේම අය තරඟ කරපු තැනක් හම්බෙන්නත් මට වඩා ඩිග්‍රීස් 5ක් 6ක් වැඩිපුර තිබුණු අයව පරද්දලා මට තනතුර ලබා ගන්න හැකියවීමත් කියන උදාහරණය තමයි අද මේ වැඩසටහන දෙමව්පියෝ අහගෙන ඇති සුජාත. ගුරුවරයා ගුරුවරයන් අහගෙන ඇති, පාසල් යන දරුවන් අහගෙන ඇති, බස්වල වාහනවල යන අය මේක අහගෙන ඉන්නව වෙන්න පුළුවන්. අවබෝධ කරගත යුතු දේ මගෙන් ගත හැකි හොඳම පාඩම හැටියට මම කියන්නේ අධ්‍යාපනය කරන ගමන් කුසලතා වර්ධනය කරගන්න. අධ්‍යාපනයෙන් වැඩගන්න නම් කුසලතා අත්‍යවශ්‍යයි. අධ්‍යාපනයෙන් පමණක් ලෝකය ජයගන්න බෑ කිසිම පුජ්‍යලයෙක්ට. මොකද වාණිජ්‍යමය ලෝකය තුළ වටිනාකමක් තමන්ට ළඟා කරගන්න හැකියාව ලැබෙන්නේ තමන්ගේ අධ්‍යාපනය කෙසේද වාණිජ්‍යමය වටිනාකමක් බවට පරිවර්තනය කරගන්න කියන එක මත. ඒක පරිවර්තනය කිරීමට තමයි අර කුසලතාවයන් අවශ්‍ය. ඒක නිසා දිනපතා පැය 8ක් ග්‍රවුන්ඩ් එකේ වැය කරපු එක, එහෙම නැත්නම් අනිකුත් නායකත්ව දේවල් වලට සහභාගී වීම නිසාම තමයි මට අර ලෝක වාර්තාව තබන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ එකම අද වෙනකොට රංගපෑම, ගීත ගායනය, මොඩලින්, එතකොට වාර්තාකරුවෙක් හැටියට ඉන්න එක, ජජ් කෙනෙක් හැටියට ඉන්න එක, උපදේශනය, මේ සියලුම දේවල් මම කරන්නේ අර මගේ ඇතුලේ තියෙන කුසලතාවයන් නිවැරදිව තවත් කෙනෙක්ට වැඩදායි විදියට පාවිච්චි කිරීම වෙනුවෙන් මමයි. මොකද මට අද මගේ ජීවිතය වෙනුවෙන් අවශ්‍යයි කියන දෙයක් නෑ. මම මගේ පුජ්‍යලෙක් හැටියට මට අවශ්‍ය සියලුම දේවල් මගේ මම ළඟා කරගෙන තියෙන්නේ. මට අවශ්‍ය මේ තරුණ පරපුර පොතෙන් එහාට ගියපු දැනුම, ප්‍රායෝගිකව මේ ලෝකයේ තුල ඇත්තටම වැඩ කරන දැනුම, එයායක බෙදා හදාගෙන අර මේ ලෝකෙට ගැලපෙන
මේ පරිසරයට ගැලපෙන වාණිජ්‍යමය ලෝකය තුළ ජයගත හැකි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිර්මාණය කිරීමට දායකත්වයක් ලබල දේව. එතන තමයි මගේ අද තෘප්තිය තියෙන්නේ. ඔව්, ඔබතුමා පෞද්ගලික අංශයේ විතරක් නෙමෙයි රාජ්‍යංශයේ අත්දැකීමුත් එක්ක තමයි අද මේ තැනට ඇවිල්ලා ඉන්නේ. ඔව්, ඒකත් අහඹු සිදුවීමක් සුජාතා. මම බහුජාතික සමාගම් වලට වසර 30ක් වැඩ කළා. මට පොඩි විවේකයක් අවශ්‍ය වෙලා තිබුණා මගේ මාර්ගය මාරු කරන්න. ඉතින් එහෙම ඉන්න වකවානුවේ තමයි සංචාරක ව්‍යාපාරයේ නිල්ලා ඉන්න නායකයන් රාශියක් එකතු වෙලා මට ආරාධනා කරන්නේ සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට ඇවිල්ලා සහයෝගය දෙන්න කියලා. ඒක වෙන්නෙත් අහඹු ලෙස, ඒක වෙන්න හේතුව තමයි සංචාරක ව්‍යාපාරයේ ඇතුළත ලොකු මේ තරඟයක් හඳුන්වල දීලා තිබ්බා. ඒ තරඟය තුළ නොයෙකුත් තරඟ අංශ තිබුණා. මේවා විනිශ්චය කිරීම වෙනුවෙන් විනිශ්චයකරුවන්ගේ මණ්ඩලයක් පත් කළා. ඒකේ සභාපති කරනවා මාව. ඉතින් ඒ වගේ දේවල් මම හැමතිස්සෙම බාර ගන්නවා. ඉතින් ඒ බාර අරගෙන ඒ දේ සාර්ථකව ඉෂ්ට කිරීම හෝටල් කර්මාන්තය ඇතුළත ඉන්න අය දැකලා සභාපතිවරයා හැටියට විනිශ්චය මණ්ඩලයේ මම කතාවක් කරනවා කොළඹ ශංග්‍රීලා හෝටලේදී. ඒක අහගෙන ඉඳලා තමයි මට ඒ ආරාධනාව එන්නේ. ඉතින් මම කියනවා බැහැ කියලා. මට කිසිම හේතුවක් තිබුණ නැහැ රජයේ එවැනි වගකීමක් බාරගන්න. නමුත් මට පෙරැත්ත කරනකොට මම බලනවා මේ තුලින් රටේ අභිවෘද්ධියට වාණිජ්‍යමය වටිනාකම් වැඩි කරන්න, ආර්ථික අගයක් එකතු කරන්න මේකේ තියෙන වටිනාකම් මම දකිනවා. ඉතින් ඒක නිසා මම බාරගන්නවා රටේ අය වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න. මොකද මම සල්ලි හම්බ කරලා තියෙන්නේ. මට අවශ්‍ය වුණේ ඒ දේ නවත්තලා රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න. ඉතින් ඒ පරමාර්ථය ඇතුළු තමයි මම ඒක බාරගන්නේ. ඉතින් රටේ අවාසනාවකට, මගේ අවාසනාවකට පාසු ප්‍රහාරය එල්ල වෙන්නේ මගේ ඒ සභාපති ධූරේ දරන කාලය ඇතුළත. ඉතින් ඒක ලොකු අවාසනාවක් වුණාට මට හැකියාව ලැබෙනවා ඒ තනතුරේ හිටපු නිසා මගේ සියලුම දැනුම, ශක්තිය, කුසලතාවයන් පාවිච්චි කළා ලංකාවට නැතිවෙච්ච අභිමානය නැවත හදන්න, පළමු ශ්‍රී ලාංකිකයා හැටියට ජාත්‍යන්තර යාමතන්න. දේශපාලඥයන්ට කියන්න දේවල් එවෙලි ඉතුරු වෙලා තිබුණේ නැහැ. ආරක්ෂකංශයේ ඉන්න අයට කියන්න දේවල් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඩුබායි නගරේ ලොකු ටුවරිසම් සම්බන්ධයෙන්, සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. ඉතින් ඒකට අපි යන්න පාස්කු ප්‍රහාරයට කලින් සූදානම් කළා තිබ්බා. ඉතින් පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ හැම කෙනාම කිව්වා දැන් අපි මොකක්ද ගිහිල්ලා කියන්නේ. අපේ එවකට හිටපු ඇමතිවරයාත් කිව්වා අපිට ගිහිල්ලා කියන්න දෙයක් නැහැ නිසා අපි නොආයිමු කියලා. නමුත් මගේ අත්දැකීම් තුළ මම කෝ නැහැ මේ වෙලාවේ තමයි අපි යන්න ඕනේ. ඉතින් මම ඒ නගරෙට ගියා. ලෝකේ ප්‍රබලතම ගෝලීය මාධ්‍ය ආයතන 60ක් මාව ඇවිල්ලා මට මාව අඹරනවා කියලා කිව්වොත් හරි, අහන්න පුළුවන් උපරිම දරුණුම ප්‍රශ්න මගෙන් ඇහුවා. ඒ වෙනකොට එවකට හමුදාපතිතුමා හැටියට හිටපු මහේසේනානායක මැතිතුමා මට අනුයුක්ත කළ තිබ්බා බුද්ධ්‍යංශයේ සමාජිකයන් ආමි ඔෆිසර්ස්ලා ටිකක්. ඉතින් ඒ අය මට මේ සම්බන්ධයෙන් තොරතුරු සැපයමින් පවතුනා. ඉතින් මම ඒ වෙලේ මේ ප්‍රාසු ප්‍රහාර ඉවර වෙලා පැය 72ක් ඇතුළත තමයි මට ජාත්‍යන්තරය අමතන්න අවස්ථාව ලැබෙන්නේ. මම ඒ වෙලේ සිංහෙක් වගේ මම ඉගෙන ගත්ත දේවල් තුළ ජාත්‍යන්තරව මාව පුහුණු කරලා තිබුණා මගේ සමාගම විසින් මාධ්‍ය හැසිරවීම වෙනුවෙන්. මොකද රටක, ඒ රට නියෝජනය කරන ප්‍රධානතම පුජ්‍යල හැටියට ඒ මාධ්‍ය හසුරුවන එක සම්බන්ධයෙන් ඒ ට්‍රේනිං එකක් දෙනවමයි. මොකද හදිස්සි අවශ්‍යතාවයකදී සමාගම නියෝජනය කරන්න, සමාගම වෙනුවෙන් කතා කරන්න. ඉතින් මේවා එසේ මෙසේ රාජකාරි නෙමේ, හරි දරුණු රාජකාරික මිස්ටේක් එකක් කරන්න බෑ සිංහලෙන් කියනවනම්. බොහොම පැහැදිලිවව සහ නිවැරදිව නියම ආකාරයෙන්, නියම රිද්මෙන් කතා කළ යුතුයි. ඉතින් ඒ ට්‍රේනිං මට තිබිච්ච නිසා මට මේක ලොකු අභියෝගයක් වුණේ නෑ. එතනින් පටන් අරගෙන
ටරිසම් නැවත ගොඩ නැගුව මාස අටක් ඇතුළත හතලිස් දෙදෙනෙක් සංචාරකයන් මැරිල තිබිච්ච වෙලාවක තුන්සේ හතලයක් තුවාල ලබල තිබුණු වෙලාවක එවැනි දරුණු තත්ත්වයක් තිබෙද්දිත් මට හැකියාව ලැබුණා ඒ දේ කරන්න. ඉතින් මේවා සීලුම දේවල් මගේ නම යම්කිසි විදියකට බබලවන්නට උපකාරී වෙන්නේ නැති. ඉතින් ඒ දේවල් වලින් මේ අසන්නන්ට ලොකු පණිවිඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ වැඩසටහන මම හිතන්නේ ඉතාමත් වැදගත් වැඩසටහනක් අපේ රටේ අයට. ඔව්, ව්‍යාපාරික ප්‍රජාව ඔබ කිව්ව විදිහටම බොහෝ දෙනෙක් මේ අහගෙන ඉන්නවා. ඔබට මේ අවස්ථාවේදී ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? දැන් අප දන්නවා විශේෂයෙන්ම මේ කාලවකවානුව වෙන විට තරුණ තරුණයන් බොහෝ දෙනෙක් රට අතහැර යන මානසිකත්වයේ තමයි ඉන්නේ. එහෙම ඉන්න අවශ්‍යද අපේ රටේ තරුණ තරුණියන්? සුජාත, රට ඇරලා අනේක ගැන මට ඇත්තටම ගැටලුවක් නැහැ. මම බුද්ධි ගලණයක් ගැන අපි හැමතිස්සෙම කතා කරනවා. මම කියන්නේ අපි බුද්ධිය අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කරනවා නම් ඒ බුද්ධිගලණය ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අපිට මෙතන අපේ ආකල්පමය වශයෙන් වෙනසක් අවශ්‍යයි. වෙන අයට බැන බැන මේ අරයා මේ දේ කරපු නිසා තමයි අපිට මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ කියන එක තර්කයක් හැටියට ගේන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා නැති වෙන්නේ. අපි විසින් ප්‍රතිචාර දැක්විය යුතු ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. එහෙමනම් මගේ ආකල්පය අපි මේ ප්‍රශ්නේ සම අයිතිකරුවන් විය යුතුයි. කවුද මේ ප්‍රශ්නේ නිර්මාණය කිරුවේ කියන එක අපි තවත් අවුරුදු 10ක් 15ක් කතා කර කර ඉන්නවට වඩා කවුරු හෝ විසින් මේ ප්‍රශ්නය නිර්මාණය කිරුව වෙන්න පුළුවන්. අපිත් නිවැරදිව ඒ තුළ ක්‍රියාත්මක නොවීම නිසා, රටේ ආර්ථිකය ගොඩනගන්න නියමාකාරයෙන් අපි සම්බන්ධ නොවීම නිසාත් මේ ප්‍රශ්නයට බලපාන්න ඇති. ඉතින් මම කියන්නේ අපි කුහකත්වයේ පැත්තකින් දාමු. පක්ෂ සහ අපි මේ දරණ මතවලින් ඈත් වෙලා අපි රට ගොඩදැමීම වෙනුවෙන් අවශ්‍ය මතය මොකක්ද කියන එක හොඳින් අවබෝධ කරගෙන ප්‍රශ්නේ සම අයිතිකරුවන් වෙලා අනිකා මොකක්ද මේ අවස්ථාවේ කළ යුත්තේ කියන එක ප්‍රශ්න කරනට වඩා තමන්ට මේ අවස්ථාවේ කුමක්ද කළ හැක්කේ මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ කියන ඒ මානසිකත්වය හදාගෙන අපි අපේ යුතුකම් ඉෂ්ට කරමු. අනිත් අයගේ යුතුකම් මිස්ට කරව ගැනීම වෙනුවෙන් අපි පෙළඹවීමක් කරමු. නමුත් අපිට සහ රටට හරි දේ කරන්න ඉදිරිපත් වෙනවා නම් මේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. අපි වාසනාවන්ත රටක්. මේ මෙවැනි දරුණු තත්ත්වයකට අපි කලින් මුහුණ දීලා නැති වුණත් ඊට සමාන වෙනස් විදිහේ අභියෝගයන් වලට අපි රටක් හැටියට මුහුණ දීලා තියෙනවා. අපිට මේ අවස්ථාවෙත් මේ අගාධයෙන් ගොඩේම වෙනුවෙන් දෙයක් කළ හැකියි. මම ඉන්නේ එතන. ඉතින් මේ මානසිකත්වය අපි වපුරලා මේ තත්ත්වයෙන් ගොඩෙමු. මොකද මේක අනිකාගේ අනාගතය නෙමෙයි, මේක මගේ අනාගතය, මේක අපේ අනාගතය. ඒකට වග කියන්න ඕනේ මමමයි අපිමයි. ඔව්, අද ඉරිදා දවසේ ලංකාභිමානී වැඩසටහනින් අපි සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. බොහෝ කාර්යබහුල වුණත් අද දවසේදී අපත් එක්ක එකතුණු ආචාර්ය කිෂු ගෝමස් මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක ලංකාභිමානී සමගින් එක් වුණාට. බොහොම ස්තුතියි සුජාත මේ දීපු අවස්ථාවට. ලංකාභිමානී මේ වැඩසටහන මම හිතන්නේ රට වෙනස් කරන්න පුළුවන් වැඩසටහනක්. ඉතින් එවැනි වැඩසටහනකට මාව සම්බන්ධ කරවා ගැනීම වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔව්, එහෙමනම් අපි සමුගෙන යනවා. මතක් කරන්නම් අපේ නිෂ්පාදන කණ්ඩායම නවමාධ්‍ය සහය ලබා දුන්නා විහඟි නිවර්තන, තාක්ෂණික මෙහෙම ලබා දුන්නා මංජුල සෙනවිරත්න, විධායක අධීක්ෂණය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ, මම සුජාතා කරුණාරත්න. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. ලංකාභිමානී ලේන් කඳුලින් දහදියෙන් ජීවිතය ජයගත් දිරිය මිනිසුන්ගේ කතාව. සෑම ඉරිදා දිනකම FM 91.7 91.9 පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවයෙන්.